හිතට ඩිරෙක්ෂන් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ නිතරම දැන් මම එක කිව්වේ මොන හරි ගාථා කියන එකක් හරි දැන් වාහනේ යනකොට මොන හරි පිරිත් හරි දාගෙන යන්න ඒක හිතන්න දෙන්න ඕනේ මොකක් හරි ඒ කියන්නේ තමයි කො 108ක් chant කරන්න මොකක් හරි ඉතිපිසෝ ගාතාව හරි මොකක් හරි අනිත් එක තමයි හිත පාලනය කරන්න යන්නෙත් නෑ සාමාන්‍යයෙන් ඒක පාලනය කරන්න යනකොට පාලනය වෙන්නේ නෑ දැන් පාලනය කරන්න කිව්වම රාගයට ද්වේෂයට බර වෙන සිතුවිලිනේ එතකොට ගොඩක් විට සමාට අපි ඕනකමින් හොයනවා මේකේ තියෙන ආදීනව මේ සිතුවිලි ආවතින් මේ විදිහට හානියක් වෙනවා දැන් මම ඔය කරුණු කිව්වේ මෙහෙම අමනුෂ්‍ය වෙනවා අරවා මේවා ඒ කියන්නේ ඒ කියන්නේ අර ඔය හිතන ක්‍රමයක් දෙනවා අර සිතුවිලි එන්නේ නැති වෙන්න ඒවා ආවත් අග්ගාලා ඒවට ඉඩ දෙන්නේ නැතුව තියන්න ඒකේ බය භයානකත්වය මේවා කරන්න ඉතින් අර ඒ විදිහට අර ඒ දැනුම අනිත් පැත්තට හොයාගෙන හොයාගෙන යනවා ඒ සිතුවිලි ඇති කර කර යනවා සිතුවිලි නැති කරන සිතුවිලි ඇති කර කර යනවා තේරෙනව නේද සිතුවිලි කන්ට්‍රෝල් කරන සිතුවිලි ටිකක් හදාගෙන යනවා. එහෙම බිසි වෙලා තියෙනකොට අර සිතුවිලි වලට එන්න ඉඩක් නැහැ. ඒ කියන්නේ අර මගේ අම්මා ඉස්සර කියනවා මොකද්ද? Idle mind is the devil's workshop කියලා. ඒ කියන්නේ යකාගේ කම්මල මොකද්ද මේ? ඒක හරි ඇත්ත. මොකද්ද මේ? මොනවාද වැඩක් නැති සිතට මේ යකාගේ කම්මල වගේ කියලා. ඒ වගේ තමයි මේ සිත තියාගෙන තිනොත් බිසි වෙලා දැන් අනිත් එක තමයි මේ වගේ රටක ඉන්නකොට විශේෂයෙන්ම මේ වගේ ප්‍රෝග්‍රෑම් පිස්සු කෙනෙක් හැටියට පේන්න ඕනේ අනිත් අයට. ඒ කියන්නේ ඒක හොඳයි ඒක ආරක්ෂාවට තියෙනවා. පින්වතුනි තමන් එහෙම තියෙන්නේ නැතිකොට තිබ්බොතින් අර අනිත් ප්‍රෝග්‍රෑම් අල්ලගනි. ඒ කියන්නේ මෙල්බන් වල ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් හරි බයනකයි සමාට ඒවා පරිස්සම් වෙන්න ඕනේ පින්වතුනි. ද සමාකලාට මම ඇහුව සමාක දෝෂ ඒ කියන්නේ මට මේ වෙලාවේ ඒක මේ සමාකය දැන් මොකද මන්ද කියන්නේ ඒක සමාඩ මේ මතක තියාගන්න ඕනේ සමාකලාට මේ ඕන දෙයක් අර මම එදා කිව්වනේ විවේකනන්ද ඕජස් හැදෙනකොට එයා අවුරුදු 12ක් එහෙම ඒකේ තියෙන ආනිසංස ඒකේ තියෙන පවර් එක මෙහෙම ඒව ඇත්තට වෙච්චේවනේ මම ඒ මතකද මල්ලි ඒව අහගෙන හිටියත් දන්නේ ඒව තිබ්බ. ඒතකොට මම අනිත් පැත්තට කිව්වා හානි වෙන ඇති රාගය ද්වේෂය මොහය ඒ කියන්නේ විශේෂම රාගය ඒ පැත්තට මෙයා වෙනකොට එතකොට දැන් ඇත්තටම මතක තියාගන්න ඕනේ සමාගලට අපි හිතන්නේ දැන් රස්නේ දෙයක් බටරයක් ගාවට ගෙනකොට බටර එක දිය වෙනවා අපි හිතනවා ඒකෙදිත් දැන් මම උදාහරණයක් කියන කෑමෙන් ගන්නම් කෑම අපි කණ්ඩෝනේම නෑ කෑම ළඟ තියෙනකොට කෙලෙනවනේ අන්න එතකොටත් අර චිත්ත ශක්තිය යනවා ඒක මතක තියාගන්න ඕනේ එතකොට ඒක කෑම එහෙම කෙලෙන්නේ නැති වෙන්නත් ළඟටවත් ගේන්නේ නැතුව තියාගන්න බලන්න ඕනේ. මම අනිත් ඒවට දාන්න ඕනේ ඒක මට කියන්න බැරි හින්දා තමයි මම ඒ කෑමට කිව්වේ. හරිද පින්වතුනි? එතකොට අනිත් එක තමයි හිතන එකත්. දැන් අපි කෑම ගැන හිතනකොටත් කෙලෙනවනේ. අර එතකොට ඒ හිතන එකත් පරිස්සම් වෙන්න ඕනේ මේ කෙලෙන එක තමයි ඕජස් ලීක් වෙන එක. මේ ඕජස් අපේ ඕජස් ඒ කියන්නේ අපි හිතන නරකයි මේ සිද්දම වෙන්න ඕනේ කියලා දෙයක්. නෑ එහෙම හිතන මට්ටමේදී දෙයක් ඒ අවස්ථාවේදී සිල් නෙමෙයි අර තියෙන සාරය අපේ කැඩෙනවා. ඉතින් දැන් ඕවා ඒ අර දැන් රහම කෑම එකක් දැනගන්න ඕනේ ඒක වැම්පයර් කෙනෙක් කියලා. වැම්පයර් බ්ලඩ් සක් කරනවා කියලා. ඒක දැම මට අනිත් විදිහට කියන්න බෑ කීප දෙනෙක් කියනනම් කියන්න පුළුවන් මේක. මොකද මම එකත් එක වදින්ද කියනවා මොකද ඒක මේ එක විදියක් කියනවා මම සමහරට කියනවා රස කෑම කට සම්බෝල අරව මේවා දැන් මේ ඉන්දියාවේ නිකන් මිනි මැරුවා වගේ අපි නොන් වෙජ් කෑවතින් තේනවද ඒගොල්ලන් කල්චර් එක අනුව ඉතින් මට මේ තේරෙන දර්ශනය අනුව මේ මොකද ඒක කියන්නේ මම එයාට කියනවා මේ අපි දැන් ලංකාවට කියන්න පුළුවන් කට්ට සම්බල් නේද අපි කන්නේ මන් දන්නේ කට්ට සම්බල් හානිය වැඩි මේ ඔව් මේ මොනවාද නොන් වෙජ් වලට වඩා ඒ කියන්නේ කට්ට සම්බල් කන්නේ ඒකට තේනවනේ ඒක කෙලස් හවුස්සන එකනේ අරක හරි අරක දැන් අද කාලේ නම් හොඳයි මස් මාළු කන්නේ නැති මොකද ඒ අර අමනුෂ්‍යයන්ුත් ඒගොල්ලන් තමයි කන්නේ මම ඒක දැකලා තියෙනවා ආරෝඩ කරලා කට්ටිය ඒක හාමුදුර කෙනෙක්ද කොයිද ඒක නම් ඒ හාමුදුරුව මේවා කළා එයා ඉල්ලනවා යන්නේ බඩි එකෙන් යන්නේ මස් ඉල්ලනවා චිකන් අරක්කු ටිකක් ඔන්න ඔහොමම ඉල්ලුවා ඉතින් මන් දන්නේ ඒක මේ ඊට පස්සේ ඒක බීලා යන්නම් කියලා බෑ යන්නේ නැහැ හැම කියලා මට හිතෙනවා පිරිත්තුයි අර ඒවා කරනකොට නම් අනිවාර්යෙන්ම ඒවයි කර්මයේ ගෙවෙන්නත් ඕනේ පිංගුතුන ඕවා එන්නේ අපි හදාගෙන ඇවිල්ලා තිනවා සංකාර කරලා තිනවා පෙර භවයේ දැන් ඕවා කියනකොට පිංගුතුන හිතනවා ඇති මේ ස්වාමීන් වහන්සේ මට කියන්නේ මේක මේක ස්වාමීන් වහන්සේට තිබ්බා පිංගුතුනි
මේ ඔක්කොම කියන ඒවා මං කිව්වේ මගේ කලවර පැත්තක් තිබ්බා කියලා. ඒ පැත්ත අයින් කරන්න මං කරපු ගවේෂණ වලින් හොයාගත්ත දේවල් තමයි මේ පින්වතුන්ලට කියන්නේ. හොඳ වෙලාවට මම නිකන් පිරිසුදුවම මොනවත් ප්‍රශ්නයක් නැතුව ආවනම් මට මේගොල්ලන්ට රිලේට් කරන්න දෙයක් නෑ. හැබැයි ඉන්ටර්නෙට් එක විතරයි මගේ කනෙක්ෂන් තිබුණ නැත්තේ. මොකද මං තාමත් YouTube එක විතරයි. හැබැයි මේ ඉන්ටර්නෙට් එක හරි භයානකයි. ඒකෙන් තෑහෙන අරයාගේ ඔපරේෂන් එක සිද්ධ වෙනවා. ඉතින් එතනින් අර මේ එක අදයා හොඳට ඒක පාවිච්චි කරන තත්ත්වයකට ඇවිල්ලා තිනවා මාරයා. ඉතින් එතනින් එහාට ඉස්සර ටීවී තිබ්බේ දැන් ටීවී ඕනේ නැහැ. දැන් ඉස්සර පොඩි කාලේ අපේ මල්ලිලා අපේ ගෙදර ටීවියක් ගෙනල්ලා තිබුණේ නැහැ. මම ගෙදරින් පිට වුණාම තමයි ලෙසෝතෝ වල තාත්තලා ගෙනාවේ. ඉස්සර ඒතර අපේ මල්ලිත් පොත් කියනවා ඒවා කරනවා. ටීවී ගෙනම යා ටීවී බලන්න පටන් ගත්තා ගොඩක් ඉස්සර. ඊට පස්සේ මම කම්පියුටර් එකේ ඉතින් තාත්තා හිතනවා මේ ඔක්කොම ඉගෙන ගන්නවා මේවා කරනවා කියලා. ඉතින් කම්පියුටර් එකේ ටීවී එකක් තියෙන ඔක්කොම තියෙනවා. ඊටත් එහා තියෙනවා. ඉතින් අර ඒක අර මේ කාලේ කට්ටිය දන්නෙත් නෑ. ඉතින් මෙයා ගොඩක් නොමග ගිය අතරම මෙයාටත් ඒ ප්‍රශ්න ආවා. ඒ කියන්නේ ආ දැන් අදටත් ওই ගේම්ස් වලට එහෙම ඇඩික්ට් වෙලා ඉතින් ගොඩක් තරුණ පිරිස ඔහොම මේ වෙලාවට ගේම්ස් උනාට එයා අර බලවේග තමයි ඇති වෙලා තියෙන්නේ. ඒක මම දන්නවා. ඒක අපිට හොඳට ඉන්ට්‍රෙස්ටිං තේරෙනවා. ඉතින් වැඩි තිනේ බලවේග එහෙම තියෙනවා කියලා අඳුරගන්න එකම විසඳන්න එක හේතුවක්. ඒතත් දන්නවා මේවා කරන්නේ මම නෙමේ ඒ දේ. ඊට පස්සේ අනිත් එක තමයි ඒක කොහොම මේ ඒවට අර හැංගීමේනකොට විල් පවර් එක පාවිච්චි කරන එක. එත තමන් දන්න තමට හානියක් කරගන්න අරකයි මම මේව මග අරින්න ඕනේ. මම වෙනම හිතන්න ඕනේ. මෙයාව හිතන්න දෙන්නේ කියලා එහෙම තමන් ඩිසිෂන්ස් ගන්න පුරුදු වෙනවා. අන්න එහෙමම මේ මේවා කරනකොට අර අරක බල ෆෝස් එක තමන් අර කර්මය සුද්ධ කරන් ඒකින් ඉගෙන ගන්න පාඩම ඉගෙන ගන්නවා. මේවා අපිට පාඩම් එන්නේ පිංගතුනේ. මේ වලින් බැහැර වෙන්න අරකයි. මේක අපි ඇක්සෙප්ට් කරන්න ඕනේ. මෙතනින් තමයි අපේ ජය ගමන තියෙන්නේ. ඒක සතුටින් ගන්න ඕනේ. මේක හොඳම අවස්ථාවක් අපිට ෆේස් කරලා ක්වොලිටිස් ඩිවලොප් කරන්නයි ඒ ඇටිටියුඩ්ස් ඩිවලොප් කරන්නයි ඉවසීම. තව ඔය ඔක්කොම ඒ ක්වොලිටි ඩිවලොප් කරගෙන යනකොට ඊට පස්සේ ඒවා අහිං වෙයි. ඒ අහිං වෙනකොට අපි පාඩම් කරලා ඉවරයි. ඊට පස්සේ අපි තව ස්මූත්. හැබැයි ඒ වලින් පවර් වලට අරිනකොට ඒක පරිස්සම් වෙනවා. මේකයි කරන්නේ පවර් නෑ මම දත් මිටි කාලා මැරුණත් කරන්නේ නෑ කියලා සීලය ප්‍රොමිස් කරලා බුදුහාඳුනන්ට එහෙම අදිෂ්ඨානයක් කරලා එහෙම කරන්න ඕනේ.